දැන් පුතාලා දුවලා දන්නවා වන කතාවේ පළවෙනි කොටස. ඒ කියන්නේ මෞග්ලි රැළට ඇතුළු වුණේ කොහොමද කියන එක. දැන් අද අපි අහන්න හදන්නේ ලෝකඩ තරුවට අවශ්‍ය කොටස වන වන කතාවේ දෙවෙනි කොටසයි. බාලුගේ හොඳ වචනත් බගීරාගේ කප්පමත් ආකේලාගේ බුද්ධියත් හින්දා මෞග්ලීට රැළට ඇතුළු වීමට හැකි වුණා. රැළට ඇතුළු වුණ රැළට ඇතුළු වුණාට පස්සේ මෞග්ලීට සිදු වුණා බොහෝ දේවල් ඉගෙන ගන්න. මොකද මෞග්ලී මිනිස් පැටියෙක් නිසා. වනයේ නීතිය, ජල නීතිය වගේ දේවල් ඉගෙන ගන්න මෞග්ලීට සිදු වුණා. මෞග්ලීට හොඳ ඇදුර දෙන්නෙක් හම්බුණා. ඒ තමයි බාලු සහ බගීරා. බාලුට සිද්ධ වුණේ කැලේ තියෙන නීති රීති සත්තුන්ගේ මන්තර වගේ දේවල් කියා දෙන්න. බගීරා එහෙම නෙමෙයි. බගීරාට සිද්ධ වුණේ ශිල්ප උගන්නන්නයි. එතකොට බගීරාට තිබුණේ වතුරට පනින්න, ගහකට නගින්න ඒ වගේ බොහොම ආසහිතන ක්‍රියාකාරකම් කරන්න. බාලුට තිබුණේ මන්තර පාඩම් කරවන්න, නීති පාඩම් කරවන්න වගේ දේවල්. ඉතින් මෞග්ලි මේවා ඉගෙන ගන්න යනකොට බගීරාගෙන් ඉගෙන ගන්න තමයි මෞග්ලි ගොඩාක් කැමති. ඒ මොකද බගීරා කියන්නේ හරිම ජව සම්පන්න තරුණ කෙනෙක්. කළු දිවියේ. ඉතින් ඒකින්ද එයා දුවනවා, පයින්නවා, දඟලනවා, ගස් උඩ යනවා. ඒවට මෞග්ලි හරිම කැමති. බාලු ගන්නන මන්තර පාඩම් කරන්න වගේ දේවල් වලට ඕගොල්ලෝ වගේම තමයි. පුංචි ළමයි කැමති නෑනේ. ඉතින් පාඩම් කරන දේවල් වලට ගොඩාක් අකමැති වුණා. දවසක් මෙහෙම ඉගෙන ගන්නකොට බගීරට බාලුට තරහ ගිහිල්ලා මෞග්ලිට පාරවල් 3-4ක් ගැහුවා. ඒකට මෞග්ලි තරහ වෙලා ගහක් උඩට වෙලා එන්නේ නැතුව හිටියා. ඔය වෙලාවේ බගීරා එතනට ආවා. ඇවිල්ලා කෝ මෞග්ලි කියලා ඇහුවා. එතකොට අර තරහ වෙලා ගහ උඩට වෙලා ඉන්නේ කියලා නොරිස්සුමෙන් වගේ බාලු උත්තර දුන්නා. ඇයි මේ පුංචි දරුවට හැමතිස්සෙම හිරිහැර කරන්නේ? ඔයාගේ අතේ ඔය නියපොතු උල් කරන්න පුළුවන් ලොකු කඳක් නෙමෙයිනේ මේ ළමයා. මේ ළමයාට ගහන්න එපා කියලා බගීරා දොස් කිව්වා. ඒ වෙලාවේ මෞග්ලිට හරි සතුටුයි. මොකද ඕන වෙලාවක බගීරා ගන්න තමන්ගේ පැත්ත. ඕගොල්ලොත් එහෙමනේ. පුංචි ළමයි ඒ වගේ. ඒ පාර මෞග්ලි අහගෙන හිටියා මේ දෙන්නගේ කතාව. ඊට පස්සේ බාලු කිව්වා ඒ වුණාට පුංචි ළමයි කැලේ ජීවත් වෙනකොට ගොඩ දේවල් ඉගෙන ගන්න ඕනේ. කැලේ නීති රීති ඉගෙන ගන්න ඕනේ. එහෙම නැත්නම් මේ කැලේ කියන්නේ හැමතිස්සෙම මරණය අපි දිහාට එන්න බලාගෙන ඉන්න එකක්. කැලේ ජීවත් වෙනවා කියන්නේ ලේසි නෑ. අනිත් එක මේ පුංචි මිනිස් පැටියෙක්. මේ මිනිස් පැටියට කැලේ හැමතැනම මරණේ තියෙනවා. ඒ නිසා මේ නීති රීති මේ මන්තර ඉගෙන ගත්තේ නැත්නම් මෙයාට හරියම ලොකු අනතුරක් මේ කැලේ ඉන්න එක කියලා බාලු කිව්වා. ඒ පාර බගිරව මට නම් ඔය එක එක්කෙනාගේ ආරක්ෂාව වලින් වැඩක් නෑ. මගෙන් අනිත් අය ආරක්ෂා වෙනවා නම් විතරයි වෙන්න ඕනේ කියලා බගිරා පල්ලෙකට වගේ කිව්වා. ඒ වෙලාවේ ඒ වුණාට මෞග්ලි මිනිස් පැටියෙක්නේ කියලා බගිරා බාලු එක පිළිගත්තෙම නෑ. එහෙනම් බගීරාට ඕනේ වුණා මොනවද මේ මන්තර කියලා දැනගන්න. මල්ලී ඇවිල්ලා කියන්න බලන්න මොනවද ওই මන්තර කියලා බගීරා ඉල්ලුවා. ඇත්තටම මෞග්ලිට ඕනකම තිබුණා එයාගේ දක්ෂතාවය පෙන්වන්න. ඒත් බගීරා බාලුත් එක තරහ වෙලානේ මෞග්ලි ගහ උඩට නැගලා හිටියේ. ඊට පස්සේ මෞග්ලි ගහ උඩින් ලැස්සගෙන ඇවිල්ලා කිව්වා මම මේ එන්නේ කැත මහත මේ නාකි බාලු හින්දා නෙමෙයි. බගීරා ඔයා කියන හින්දායි මම එන්නේ කියලා යාවා. ඇවිල මොන මන්ත්‍රද ඔයාට කියන්න ඕනේ කියලා ඇහුවේ ශිල්ප දක්වන්න තියෙන ආසාවෙන්. එතකොට බගීරා කිව්වා කියන්න බලන්න කුරුල්ලන්ට කියන මන්ත්‍රේ කියලා. එතකොට මෞග්ලි හරි ලස්සනට ඔබයි මමයි එකම ලේයින් උපන්නයි කියලා කුරුළු මන්ත්‍රේ කිව්වා. ඊළඟට කියන්න බලන්න සර්ප මන්ත්‍රේ කිව්වම ඒකත් හරිම ලස්සනට කිව්වා. ඉතින් ඔහම කියනකොට බාලුට හරිම සතුටුයි. මොකද ඕනෑම ගුරුවරයෙක් සතුටු වෙන්නේ තමන්ගේ ගෝලයා හොඳට ඉගෙන ගන්නකොට. ඒක තමයි ගුරුවරයාට තියෙන ලොකුම සතුට. ඒ පාර බාලු කිව්වා මට දැන් හරිම සතුටුයි. මොකද මෞග්ලියට දැන් කැලේ ඕන තැනක ජීවත් වෙන්න පුළුවන් අනතුරක් නැතුව. ඒක තමයි මට තියෙන ලොකුම සතුට කියලා. ඒ එතකොට මේ මෞග්ලි කිව්වා ඒ වුණාට මම තරහයි බාලු මට ගැහුවානේ කියලා. එතකොට මේ ඒ වෙලාවේ වඳුරු කට්ටියක් අතුගුඩ කෑ ගහනවා ඇහුණා. ඊට පස්සේ මෞග්ලි එක පාට ඒ පැත්ත බලලකෝ වඳුරු හරි හොඳයි. ඒ මෞග්ලි බාලු මට ගැහුවාම මාව එක්කගෙන ගිහිල්ලා වඩාගෙන ගිහිල්ලා ගස් උඩ එක්කගෙන ගියා. මමත් ඒගොල්ලෝ වගේ කිව්වා. මට වලිගේ විතරයි අඩු කිව්වා. කවදා හරි මාව ඒගොල්ලන්ගේ නායකයා කරගන්නවා කිව්වා. ඒ වගේ මට රස පළතුරු ගෙනත් දුන්නා. ඒ නිසා මම වඳුරන්ට කැමතියි කියලා මෞග්ලි කිව්වා. බාලුට තවත් තරහ ගියා. මේ වඳුරෝ හරීම නරක జాතියක්. සීමා හරීම අශීලාචාරයි.
ඔයාට මම හැම සතාගේම නීති උගන්වලා තියෙනවා. ඒ වට වඳුරන්ගේ නීති උගන්වලා තියෙනවද නැහැ. ඇයි ඒ? වඳුරන්ට නීතියක් නැහැ. ඔයා දැකලා තියෙනවද කැලේ ඉන්න සත්තු කවදාකවත් උඩ බලනවා? නැහැ. ඒ මොකද? ඒ වඳුරොත් එක්ක වඳුරන් කියන්නේ බෑන්ඩලොක්ස්ලා කියලා. මේ වඳුරොත් එක්ක කිසිම ආශ්‍රයක් නැහැ මේ බෑන්ඩලොක්ස්ලත් එක්ක. ඒකයි මම මේවා කියා දීලා නැති. ඔහොම කියනකොට මෞග්ලි නොරිස්සුවෙන් වගේ බලාගෙන හිටියා. ඒ වුණාට මේ වෙලාවේ බගීරා කෙලින්ම ගත්තේ බාලුගේ පැත්තේ. කවදාවත් බගීරා මාගුල් බාලුගේ පැත්ත ගන්නෑ. මෞග්ලි පැත්ත තමයි ගන්නෙ. ඒ වුණාට මේ වෙලාවේ බගීරා කිව්වා ඇත්තද මල්ලි? ඔයා ඒ ජරා සත්තුත් එක්කත් ආශ්‍රය කරනවද? හරිම ලැජ්ජයි. ඒකට නම් යන්න එපා. ඒගොල්ලෝ එච්චර හොඳ නෑ කියලා. එතකොට මෞග්ලිගේ හිතට ඒක ලොකුවට වැදුනා. මොකද තමන්ට ගොඩක් ආදරය කරන කෙනෙක් කියන දෙයක් කුංචි ළමයින්ට හොඳට හිතට වැදෙනවා. එයා හිතාගත්තා වඳුර කෑ ගහනවත් දැකලා ඇත්තටම වඳුර හොඳ නැති జాතියක් වෙන්නේ නැති. මම ඊට පස්සේ ওই බෑන්ඩලොක්ස්වත් එක්ක ආශ්‍රයයට යන්නේ නැහැ කියලා මෙයා හිතාගත්තා. ඉඳාගෙන බාලුයි බගිරයි ගේ ඔඩොක්කුවට වෙලා නිදාගත්තා. නිින්ද යාගෙන ඉනකොට සරසර ගාලා සද්දයක් ඇහුණා. ඒ වගේම ගස්වල ගෙඩි වගේක් ඇඟට කඩාගෙන වැටුණා. ඊට පස්සේ බලන ඒ එක්කම ලොකු වඳුර දෙන්නෙක් ඇවිල්ලා මෞග්ලිව කිහිල්ලෙන් දෙපැත්තෙන් උස්සගෙන ගස් ගහ උඩට ගියා. බාලුයි බගිරයි අල්ලගෙන බැරුව ගියා. ඒගොල්ලෝ ගහේ මුදුනටම ගියා. මුදුන ඉඳලා අනික් අතට පැන්නා. ඒ වඳුරන්ගේ පාරවල් හැදිලා තිබුණේ ගස් මුදුන් අතරින්. ඒ මුදුන ඉඳලා අනිත් පැත්තට පැන්නා. ඒ මුදුලේ ඉඳලා අනිත් ගහට පැන්නා. ඔහොම ඔහොම දිගට මෙයා වර්ගන යන්න පටන් ගත්තා. බාලුයි බගිරයි කෑ ගැහුවා. ඊට පස්සේ බගීරා ගස්වල එල්ලිලා ගස් නැග්ගා. එයාගේ නියපොතු වලට බස් ගස්වල කඳන් කෑලි නියපොතු අස්සේ හිර වුණා. ඒත් එයාට එච්චර වඳුරු යන තරම් උඩට යන්න බැරුව ගියා. ඉතින් දෙන්න දැන් එතන හරියට කෑ ගහනවා. කෑ ගහන වෙලාවේ මෞග්ලි උඩ බලනකොට මෞග්ලිට දැන් හරි අපහසුයි. එයාගේ මූණවල වල ගස්වල අතු ඇදෙනවා. ඒ අසෙන් එයාට එක ගහක ඉඳලා අනිත් ගහට පයින්කොට එයාගේ බඩවැල් කටින් එනවා වගේ එයාට තේරුණා. ඔළුව කැරකෙන්න පටන් ගත්තා. හරීම අපහසුවක් තේරුණා. වඳුරු නම් හරීම අර කියන විදිහටම නරක జాතියක් තමයි කියලා මෞග්ලිට තේරුණා. ඒත් දැන් කරන්න දෙයක් නැහැ. වඳුරු මෙයාව අරගෙන යනවා. ඊට පස්සේ එයා උඩ බලනකොට එයා දැක්ක චිල් කියන උකුස්සා. උකුස්සාගේ හිතුනේ මේ වඳුරු මොකක් හරි ගොදුරක් අරගෙන යනවා කියලා. එයා ඒක බලන්න පොඩ්ඩක් පහලට බැස්සා. බහින බහල් බලනකොටම එයා දැක්කා ළමයෙක් උස්සගෙන යන බව. ඒ එක්කම මෞග්ලීට මතක් වුණා කුරුළු මන්තරේ. එයා එකපාරට කිව්වා ඔබයි මමයි එකම ලේයින් උපන්නයි කියලා. හයිය මන්තරේ කියනකොට චිල් කියන උකුසා මේ ළමයා මන්තරේ දන්නවා. එහෙනම් පහලට එලා බලන්න ඕනේ කියලා හුඟක් පහලට බැස්සා. පහලට පාත් වුණා. පාත් වෙනකොට මෞග්ලි කිව්වා අනේ චිල් මම මේ වඳුර මාව අරගෙන කොහාටද යන්නේ කියලා බලන්න. මේගොල්ලෝ මේ මාව අරගෙන යන තැනට එක ගිහිල්ලා බලලා ඒක මේ සභාගලේ බගීරටයි ඌර්කරැලේ බාලුටයි පණිවිඩේ කියන්නේ කියලා. එතකොට චිල් ඇහුවා කානමින්ද කියන්නේ. මෞග්ලි නම් මිනිස් පැටියා කියලා තමයි ඒගොල්ලෝ මට කියන්නේ. ඒ නමින් කියන්න කියලා. ඊට පස්සේ චිල් මෙගාගේ පිටී පස්සෙම ගිහිල්ලා කොහාටද ගෙනියන්නේ කියලා බැලුවා. එයා වික්කගෙන ගිය සීත ගුහාව කියන තැනට. ඒ කියන්නේ මේ වඳුරු නුවර කියලත් ඒකට කියනවා. වඳුරු 100,000 ගාණක් එතන හිටියා. එතන ඉස්සර පරණ රජ බිසෝවරු නාණ්ඩ පාවිච්චි කරපු තැනක්. එතන කිරි ගරුඬ වලින් හදපු ප්‍රතිමා තිබුණා බිසෝවරුන්ගේ. ඒවල හරීම ඒව දැන් ගරා වැටිලා වහලා කැඩිලා වගේ එතන තැන තිබුණේ. ඒ වුණාට ඒ ප්‍රතිමාවල කිරි ගරුඬ ප්‍රතිමාවල මැණික් ගල් අල්ලලා තිබුණා. රතු කැට නිල් කැට හරීම ලස්සන සඳේලියට දිලිසුණා. එතන පොකුණක් තිබුණා. ඒ පොකුණ වටේට රෝස පඳුරු තිබුණා. දොඩම් ගස්වල ගෙඩි හැදිලා තිබුණා. ඉතින් වඳුරු හරියට පිරලා කෑයක ගහ එතන දඟල දඟල හිටියා. මෞග්ලි එතෙන්ට අරගෙන යනකොටම මෞග්ලිට බඩගිනි. දැන් මෞග්ලිට බේරෙන්න බැරි හින්දා මෞග්ලි වඳුරු හයියෙන් කෑ ගහනවා. සේරම එක සැරේ කෑ ගහනවා. ඉතින් මෞග්ලිට හරි කරච්චලයක්. ඒ වගේම වමන යන්නත් එනවා කලන්තේ වගේ. ඇයි හරි අපහසුතාවයේ කියන්නේ දැන් මෙයා මේ උඩින් උඩින් ගස්වලින් මෙයා වැදගෙන ආවේ. ඒ පාර මෙයා කිව්වා මට බඩගිනි කියලා. ඊට පස්සේ වඳුරු ගොඩාක් ගියා කෑම් හොයන්න. ගිහිල්ලා යා කෙසෙල් ගෙඩි අරගෙන ආවිල්ලා දුන්නා. මෞග්ලි ඒව කන්න හදනකොටම උදුරලා වීසි කළා. මෞග්ලි එපාර දඩේ අංගෝෂාව කළා. කැලේ තියෙනවා දඩේ අංගෝෂාව කියලා එකක්. කැලේ එක තැනක ඉඳලා මට බඩගිනි දඩේම කරගන්න ඕනේ කිව්වම ඒ පැත්තේ ඉන්න කවුරු හරි බුරුකේ ඔබට බඩගින්නම් පමණක් දඩේම් කරන්න කිව්වොත් දඩේම් කරන්න පුළුවන්. නැත්තම් බෑ. මෙයා දඩ කරන්න දෙයක් නැහැ තැන දඩේ අංගෝෂාව කළා. किसीम सद्याक नै ये वेला मौग्ली तेरना मम हरीम नरक तेनक तम एविल इनकी दें करा किसीम दयाक नै
ඒ පාර මෞග්ලි හරීම දුකෙන් කල්පනා කර කර හිටියා. ඉන්නකොට මෞග්ලිට නිදිමතයි වෙහෙසයි ඔක්කොම තියෙනවා. දැන් වඳුරු අර පිළිම වෙල එලිලා කතා පවත්වන්න පටන් ගත්තා. ඒගොල්ලෝ ගෙවල් හදන හැටි, ඒගොල්ලෝ රජ කරන හැටි, මේ කැලේ ඉන්න අසිරිමත්ම ජාතිය ඒගොල්ලෝ තමයි කි කිය ඒගොල්ලෝ ගැන වර්ණනා කළා. මෞග්ලි ගැන සරෙන් සරයට එක එක දේවල් ඇහුවා. මෞග්ලිට හරි වෙහෙස පිටින් මේගොල්ලෝ කරදර කියලා හැම එකටම මෙයා අනුමත කර කර ඕවෝගේගේ ඔළුව වැනුවා. ඔහොම ඉන්න අතරේදී කැලෙ මොකද උනේ කියලා බලමුකෝ අපි. කැලේ බාලු විභාගයයි කෑ ගහ හැම තැනම මෞග්ලි හේව්වා. කරන්න දෙයක් නැහැ. ඒ පාර බාල් මේ බගීර බාලුට බැන්නා. ඔයා හැමදාම මන්තර උගන්න උගන්න ළමයට ගැහුවා මිසක් මේ වඳුරගෙන් බේරෙන්න ඔයා කියා දුන්නේ නැහැ නේ කියලා. එතකොට ඇත්තටම බාලු කිව්වා මම තමයි මේ කැලේ ඉන්න අවාසනාවන්තම වළහා. මට කෑම මේ ජරා ඇටකටු මිසක් කළු වෙච්ච කිසි දෙයක් මට කන්න ලැබෙන්න එපා. ඒ වගේම වවුල් කුණක් මගේ ඔළුවට වැටෙන්න ඕන. ඒ වගේ අවාසනාවන්තම වළහා මමයි. මොනවා කරන්නද කියලා ඇඬුවා. ඊට පස්සේ බගිරත් දෙන්න දැන් ඒවා කියලා වැඩක් නැහැ. දැන් අපි කොහොම හරි මෞග්ලි හොයාගන්න එපා. කොහොමද අපි මෞග්ලි හොයාගන්නේ කියලා දෙන්න කිව්වා. දැන් බාලුයි බගිරයි කල්පනා කළා කාගෙන්ද මේ මෞග්ලිව බේරගන්න උදව් ගන්න කියලා. ඒ පාර වඳුරෝ වැඩියම බැන්ඩලොක්ස්ලා බය කාට? කා කියන්නේ ලොකු පිඹුරෙක්. මේ පිඹුරගේ හඬ ඇහුණත් වඳුරෝ ගල් ගහනවා. ඒ තරම් බයයි. ඒ පාර අපි කා හොයාගෙන යමු කියලා බාලු කිව්වා. බගීරා එකට කැමති වුණේ නැහැ. මොකද බගීරා කවදාවත් කාගෙන්වත් උදව් ගන්න කෙනෙක් නෙමෙයි. බගීරා මේ බොහොම ශක්තිවන්ත කෙනෙක්. එයාගේ අපෝ මට නම් බෑ. මට නම් ලැජ්ජයිකින් කා වගේ කෙනෙක්ගෙන් උදව් ගන්න. එයා මේ බඩගාන සතෙක් නේ කියලා. එතකොට බාලුගෝ නෑ නෑ. එයාට හරි බුද්ධියක් තියෙනවා. ඒ වගේම එයාට හයියෙන් වේගෙන් පැනලා යන්නත් පුළුවන්. අපිට වගේම හයියෙන් යන්න පුළුවන්. ඒ හින්දා අපි එයාගෙන් උදව් ගමු කියලා. ඒ පාර හා කියලා දෙන්නම ගියා. යනකොට ඒ වෙලාවේ කා හිටියේ හැව ඇරලයි අලුත් හැවක් ආව ගමන්. අලුත් හැවක් ආව වෙලාවට එයාට හරි බඩගිනි. එහෙම එයා අලුත් හැවේ හැඩ බල බල අවුවට වෙලා ඉන්න වෙලාවේ ඔතනින් ඔතෙන්ට ආවා. මේ දෙන්න ආව ගමන්ම කොහෙද මේ ලොක්ක දෙන්න කැලේ ලොක්ක දෙන්න යන්නේ කියලා කා ඇහුවා. අපි දෙන්න යන්නේ දඩේ මේ කිව්වා. කෙලින්ම කිව්වේ නෑ මෞග්ලි හොයන්න යනවා කියලා. ඔය වෙලාවේ චිල් කියන උකුස්සා පහලට ආවා. ඇවිල්ලා කිව්වා මෙන්න මේ මෞග්ලි කියලා ළමයෙක්ව සීත ගුහාවට අරගෙන ගියා. අන්න වඳුරු නුවර ළමයා ඉන්නවා. මම දැනටත් මේ වවුලුන්ට කියලා ආවා ළමයා වෙන කොහටවත් ගියොත් මට පණිවිඩය කියන්න කියලා. කියලා චිල් ඇවිල්ලා පණිවිඩය කිව්වා. එතකොට බාලුට හරි සතුටක් දැනුණා. මොකද බාලු ගුරුවරයෙක් වශයෙන් තමන් ඉගන්නපු මන්ත්‍ර දන්න ඉඳලා මේ කරපු උදව්වට බොහෝම ස්තුතියි කියලා බගිරා කිව්වා. කියන වෙලාවේ බාලු කිව්වා මේ මේක නම් මට හරිම සතුටු දෙයක්. මොකද මං ගුරුවරයෙක් වශයෙන් ඕගොල්ලෝ ඔක්කොම hina වුණා මගේ මන්ත්‍ර වලින් වැඩක් නැහැ කියලා. ඒත් මේ ළමයා මන්ත්‍රේ ඉගෙන ගත්ත හින්දා අද ජීවිතේ බේරගන්න මේ ළමයා යන්නේ කොහටද කියලා දැනගත්තා අපි. ඒක තමයි හරිම සතුට කියලා. ඊට පස්සේ බගිරා ස්තුති කළා. මම දඩේමක් කළාම දඩේ මේ ඔළුව කොටසම ඔබට වෙන් කරනවා චිල් මේ කරපු උදව්වට කියලා. එතකොට චිල් කිව්වා නෑ නෑ ඒක සුළු දෙයක් ළමයා මන්තරේ දන්නවා. ඒක නිසා මට උදව් කරන්න උනා කියලා. ඊට පස්සේ චිල් යන්න ගියා. ගියාට පස්සේ මේ දෙන්න කාත් එක්ක යන්න ලෑස්ති වුණා මෞග්ලිව බේරගන්න. ඊට පස්සේ මේ තුන්දෙනාම හයියෙන් හයියෙන් වේගෙන් දැන් යනවා. බාලුට එච්චර හයියෙන් යන්න බෑ. බගිර හරීම වේගෙන් ගියා. ඒ හා සමාන වේගෙන් කාත් පැන පැන ගියා. ගියාට පස්සේ දැන් එතන මෞග්ලිව තියාගෙන වඳුරෝ වද දීදී ඉන්නවා. කණ්ඩ දෙන්නෙත් නැහැ, බොණ්ඩ දෙන්නෙත් නැහැ, නිදිමතේ දුක් විඳින්ද. ඔය වෙලාවේ ඔතෙන්ට බාලුලා බගිරලා ආවා කියලා මෞග්ලිට දැනුණා. සද්දේ දැයිලා පාට මෞග්ලි කිව්වා බගිර මේ පැත්තෙන් එන්න මේ පැත්තෙන් එන්න කියලා. එතකොට වඳුරන්ට තරහ ගියා. වඳුරෝ මෞග්ලි වැදගෙන ගිහින් ලොකු වහලකින් බිමට තල්ලු කළා. ඉතින් බගිර උගන්ලා තියෙන ශිල්ප නිසා එයා සතෙක් වැටෙන විදිහ මිනිහෙක් වැටෙන විදිහට නෙමෙයි සතෙක් වැටෙන විදිහට ලස්සනට ලෑන්ඩ් කරන්න පුළුවන් විදිහට කකුල් හතරෙන් ඉන්න පුළුවන් විදිහ කකුල් දෙකෙනු අත් දෙකෙනු ඉන්න විදිහට ලස්සට ඒ බිමට වැටුණා. එතන හිටියා ගොඩාක් නයි සර්පයෝ. ඒගොල්ලෝ පෙනේ පුප්පගෙන සූසූ ගිය ගිය මෞග්ලිට දෂ්ට කරන්න වගේ හැදුවා. එතකොට මෞග්ලි සර්ප මන්තරේ හිව්වා. කිව්වම සියලුම නයි පෙනගොම පාස් කරගත්තා. දෂ්ට කළේ නැහැ. ඒකත් බාලුට ඇහිලා බාලුට හරි සතුටු හිතුණා. ඔය වෙලාවේ බගීර ඇතුළට දුවගෙන ආවා. දුවගෙන මේ පැත්තෙන් එන්න මේ පැත්තෙන් එන්න කියලා ඒ නයි ඉන්න කාමරේ ඉඳගෙනම මෞග්ලි කෑ ගැහුවා. බගීර දුවගෙන එනකොට වඳුරු 500ක් විතර බගීර වට කරගෙන කණ්ඩ පටන් ගත්තා. මස් කඩ කඩ කනවා. දැන් හරිම වේදනාවක්. ඊට පස්සේ බගීර කෑ ගහන සද්දේ මෞග්ලිට ඇහුණා. මෞග්ලි කිව්වා පණින්න පයින්ඩෝ පොකුණට පයින්ඩ බගීර ඉක්මනට පොකුණට පයින්න කියලා. ඊට පස්සේ බගීර ගිහින් පොකුණට පැන්නා. පොකුණට පැනලා වතුර බේරි බේරි එතකොටම
බාලුවේ තින්ටව බාලුවත් අර වගේම වඳුරෝ වට කරගෙන දැන් කනවා කනකොට කෑ ගගහ ඔක්කොම වඳුරෝ 500ක් විතර වට කරගෙන කනවා ওই වෙලාවේ බා බගීරා අර පොකුණේ ඉඳලා ඔළුව උස්සලා ඔබයි මමයි එකම ලේයින් උපන්නයි කියලා අර මන්තරේ කියනවා බාලුට ඇහුණා බාලුට අර සේරම සත්තු කන වේදනාවත් අමතක වුණා හිනා යනවා හොඳටම හැමදාම බගීරා මට හිනා වුණා මගේ මන්තර වලට හිනා වුණා අද බගීරා වතුර පෙරි පෙරි ඔළුවෙන් කියන්නේ මගේ මන්තරේ ඒකට බාලුට හිනා වුණා වීඳ බැරුව ගියා ඔය වෙලාවේ බගීරවත් හොඳටම සත්තු මේ වඳුරු කෑවා ඒ පාර බගීරත් පැන්නා මේ පොකුණටම පැන්නා ඔය වෙලාවේ උතෙන්ට කා පැනගෙන ආවා කාව දැක්ක ගමන් වඳුරු ගල් ගහනවා දැන් උඹලට කාටවත් පුළුවන් ද හෙල්ලෙන්න කියලා කා ඇහුවා බෑ කියලා වඳුරු කිව්වා එහෙනම් ඔහොමම ඉන්න කිව්වම වඳුරු සේරම ගල් ගැහිලා අර මේ කණුවල එල්ලිලා පිළිමවල එල්ලිලා විරාන්ත වෙලා දැන් බලාගෙන ඉන්නවා ඔය වෙලාවේ ඉක්මනට මෞග්ලිව බේර ගන්න ඕන කියලා මෞග්ලි කිව්වා මම මේ හිර වෙලා ඉන්නේ උගුලක ඔතන තාප්පේ කඩන්න කියලා ඒ පාර කා හොඳටම හයියෙන් හයියෙන් ඒ තාප්පෙට පනින්නකොට තාප්පේ කැඩුනා මෞග්ලි එළියට ආවා එළියට ආපු ගමන් වඳුරෙක් වගේ මෞග්ලිත් මිනිස් පැටියෙක්නේ ඒ පාර කා කිව්වා මගේ හැවෑරිච්ච වෙලාවක එහෙම ඔයා මට එවලට වැඩි ඇස් පේනවා අඩුයි ඔයා මාව ඉස්සරහට එන්න එපා වඳුරෙක් කියලා මට රැවටෙන්න පුළුවන් කියලා කිව්වා එතකොට මෞග්ලි හරීම ලස්සනට බගි මේ මේ බේරාගත්ත කාට ස්තුති කළා මට ඇත්තටම සත්තු මරන්න බෑ ඒ වුණාට මං ඔයා වෙනුවෙන් එළුවෝ වගේ සත්තු ඔයා ළඟට දක්කගෙන එන්නම් ඊට පස්සේ කියලා මෞග්ලි ස්තුති කළා අද මගේ ජීවිතේ බේරුවට මම ඔයාට ණය ගැති වෙනවා කියලා හරිම ලස්සනට ස්තුති කළා ඊට පස්සේ කා කිව්වා තව දුරටත් මේ ළමයාට මේ දේවල් බලාගෙන ඉන්න ඕනේ නෑ මේ ළමයාත් අරගෙන යන්න කියලා බාලුටයි බගිරටයි ඔක්කොම වඳුරන්ට කිව්වා දැන් උඹලට හැංගෙන්න පුළුවන්ද බෑ කිව්වා එහෙනම් හෙල්ලෙන්න පුළුවන්ද බෑ කිව්වා එහෙනම් සේරම කා අටේ හැඩයට රවුමට රවුමට කැරකුණා රවුමක් වගේ කැරකුණා ඔහොම කැරකිලා කැරකිලා සරසර ගාලා අන්තිමට කිව්වා සියලුම වඳුරු මගේ ළඟට පේලියට එන්න කියලා අර අසරණ වඳුරු ඔක්කොම පේලි ගිහිලා කා ළඟට එනකොට කා එකා එකාව ගිලා දැම්මා එතකොට මව් බාලුයි බගිරයි මව්ග්ලි වර්ගන කැලේට යන්න කියලා ගියා හැබැයි කැලේ එක දෙයක් තියෙනවා මොකක් එතකොට බගිරයක මතක් කළා දඬු වැරද්දක් කළොත් දඬුවමක් දෙන්නම ඕනේ බගිරා කිව්වා මගේ මුළු ඇඟම දැන් මට දඩේමක් කරගන්නත් දැන් මගේ මුළු ඇඟම වේදනාවයි වඳුරු කාලා බාලු කිව්වා මටත් එහෙමයි මේ එතකොට මව්ග්ලි කිව්වා මේ සේරම උනේ මගේ තියෙන අකීකරුකම ඉඳන් මං අවශ්‍ය නැති අයත් එක්ක ආශ්‍රය කරපු ඉඳන් ඒකට ඇත්තටම මං කනගාටු වෙනවා කියලා එතකොට බගිරා කිව්වා කනගාටු වෙලා විතරක් වැඩක් නැහැ වනේ නීතිය හැටියට දඬුවමක් දෙන්න ඕන කියලා එතකොට බගිරා පාරවල් හත අටක් ගැහුවා මව්ග්ලි වැටුණා ඊට පස්සේ මව්ග්ලි ආයේ උස්සලා බගිරාගේ පිටේ තියාගෙන වෘක ගුහාවට අරගෙන ආවා අරගෙන එනකොටත් බගීරට මේ බාලු මේ මේ මෞග්ලිට හරීම මහන්සියට තෙහෙට්ටුවට බගීරගේ පිට උඩම නිඳ ගියා ඊට පස්සේ ගෙනල්ලා වුර්ක අම්මලගෙන් තියනකොටවත් මෞග්ලිට ඇහැරුණේ නැහැ ඒ විදිහට තමයි වන කතාවේ දෙවෙනි කොටස ඉවර වෙන්නේ සීත ගුහාවේ ඉඳලා කා ගිහිල්ලා මෞග්ලිව බේරගත්ත විදිය ඉතින් මේ කතාව ලෝකඩ තරුවට අවශ්‍ය කතාව මේක පුතාලා දුවලා ඉගෙනගෙන ලස්සරට ලෝකඩ තරුව සමත් වෙන්න දැනගන්න.